සරණයි මම කල්පිටිය ශාසනාචාර්ය මණ්ඩලයේ ලේකකාධිකාරී හාමුදුරුව කල්පිටිය පිරිවෙනේ පරිවෙන අධිපති හාමුදුරුව මම මේ වෙලාවේ විශේෂයෙන් මේ වීඩියෝ එක යොමු කරන්නේ මුළු රටම මේ වෙලාවේ දැනුවත් වෙලා තියෙනවා ගාල්ල ප්‍රදේශයේ රත්ගම පොල්ගස් දුව ආර්.එන්. ශ්‍රීනාසනේ වැඩ සිටිය වරුදු 60ක් වයස ඇති නෙදර්ලන්ත ජාතික දිනවංශ හාමුදුරුවන්ගේ ඝාතනය පිළිබඳව උන්වහන්සේ අවුරුදු 60ක් වයස ඇති භික්ෂුන් වහන්සේ නමක් ලංකාවේ අවුරුදු 11ක් මහානදම් පුරපු ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක්. එතකොට මේ භික්ෂුන් වහන්සේ ඝාතනය වෙලා දැන් පැය 24කට වැඩි. නමුත් මේ වන විට රටේ මේ පිළිබඳව ලොකු කතාබහක් ඇත්තේ නැහැ. එතකොට මෑත කාලේ බැලුවහම ගාල්ල දිස්ත්‍රික්කයේම බෙන්තොට ප්‍රදේශයේ ලේකම් කොට්ටාශි ඉඳුරුව විජේධර්ම පිරිවෙනේ වැඩ සිටි යටින බුද්ධානන්ද ලොකු හාමුදුරුවෝ toy වගේම රාත්‍රී පන්සලට පැමිණිලා ඝාතනය කරලා තිබුණා. අද දක්වාත් මේ පිළිබඳව මිනිමරුවෙක් සොයාගෙන නැහැ. දැන් මම හිතන්නේ මාස 6-7ක් වෙනවා. ඒතර මේ විදේශයකින් ලංකාවට වැඩම කරලා ලංකාවේ සම්බුද්ධ ශාසනයට ලොකු වැඩක් කරපු උච්චාංශය නම. ඒතකොට දැන් හාමුදුරුවෝ දෙනමක් ඊයේ බුද්ධානන්ද හාමුදුරුවෝ අද නෙදර්ලන්ත ජාතික ජිනවන්ස හාමුදුරුවෝ හෙට කවුද? හෙට කොහේ හාමුදුරුවෝ? හෙට මම වෙන්නත් පුළුවන්. ඒ නිසා මම හිතන්නේ අපේ රට මේට වඩා මොකද අපි බෞද්ධ වික්ෂුන් වහන්සේලා අපි දකින්නවා අද ඔය දුමින්ද සිල්ල මහත්තයා වගේ අවුරුදු ගණන් නඩු අහලා අධිකරණ වලින් රිමාන්ඩ් කරවල මේ සිරගත කරවල තියෙන අධිකරණයේ දඬුවමට ලක් වෙලා තියෙන අය බේරා ගැනීමට අපේ ඇතම් වික්ෂුන් වහන්සේලාත් මාධ්‍ය සාකච්ඡා කියලා විවිධ හඬ නගනවා. ඉතින් ඇත්තටම මේ හාමුදුරුවෝ දෙනමක් මෑත ඉතිහාසය තුල රටේ ඝාතනය වෙනවා. අපි දැනුවත් සමහරවිට අපි නොදැනුවත් තව කීනමක් ඝාතනය වෙලාද දන්නේ නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ ලංකාවේ බෞද්ධයෝ විතරක් නෙවෙයි මුළු ශ්‍රී ලාංකිකයෝ හැටියට හැම කෙනෙක්ම මේ පිළිබඳව ඉතා ප්‍රබල විරෝධයක් ගොඩනගනවා. මොකද අධිකරු ජනාධිපතිතුමා සිංහල බෞද්ධ වෙනුවෙන් සිංහල බෞතර ඡන්දවලින් පත්වන ජනාධිපති වෙන නිසා එතුමාටත් එවැගේම අපේ අභිනව පොලිස්පතිතුමාටත් විශාල වගකීමක් තියෙනවා. මේ දිගින් දිගටම භික්ෂුන් වහන්සේලා ඝාතනය වෙන රැල්ලක් මේක. ඒ වගේම මෑත කාලය තුල දවසින් දවස පත්තරේ ටීවී එකේ මේ ඊළඟට Facebook එකේ අන්තර්ජාලය තුල අපි දකිනවා දවස ගානෙම භික්ෂුන් වහන්සේලා අපවත් වෙනවා. ඉතින් මේ අපවත් වෙන යුගයට සාපේක්ෂව මේ විදිහට භික්ෂුන් වහන්සේලා ඉතාම නිර්පරාදේ ඒ වගේම ඉතාම අසාධාරණ විදිහට දුක්ඛිත විදිහට මේ විදිහට ඝාතනය කිරීම හරීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම නෙවෙයි මම ඉතින් රටේ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා මේ වෙනුවෙන් එකතු වෙලා හඬක් නගලා මේ භික්ෂුන් වහන්සේලාගේ ඝාතන රැල්ල මේක රැල්ලක් වගේ දැන් මේකන වෙනවා. ඒ නිසා මේ හාමුදුරුවෝ විශේෂයෙන්ම නෙදර්ලන්ත ජාතික අවුරුදු 11ක් ලංකාවේ ආරණ්‍ය ගත වෙදුක හාමුදුරුවෝ නමක් ඊළඟට කකුලේ ගලක් ගැට ගහලා මේ හරිම සෝචනීය තත්ත්වයක්. ඒ නිසා ඔබ අවධානය යොමු කරලා මේ වෙනුවෙන් සාධාරණයක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉදිරි කරන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අධිකාර ජනාධිපතිතුමාගෙන් සහ පොලිස්පතිතුමාගෙන් සියලු දෙනාම අවධානය යොමු කරන්න මේ වෙනුවෙන් කියලා බොහොම ස්තුතියි. දරුවන් සරණයි. අපගේ YouTube චැනලය subscribe කිරීමට අමතක කරන්න එපා. එමෙන්ම පහත දිස්වන bell icon-ය නාද කිරීමෙන් අප වීඩියෝ මුදාහල සැනින් ඔබට රස විඳින්නටත් පුළුවන්. තවත් මෙවැනි අර්ථපූර්ණ වීඩියෝවකින් හමු වන බලාපොරොත්තු වෙන් ප්‍රාර්ථනාවේ ඔබට සුබ දවසක්.